ගත්චන්තු දේවෙතා සද්ධම්මන් මුනිරාජස්සෙ සුනන්තු සගගෙ මොක්හෙදම් ධම්ම සවනකාලු අයං බදන්තා ධම්මස්ස වෙන කාලු අයං භදන්තා ධම්මස්ස වෙන කාලො අයං භදන්තා නමු තස්සේ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ ළුණු මෙෙන් සත වෙත පතල නැන සවු පධාරුත හෙලිකල ලොවට සෙත නිතර නමදිම් මුනිඳු සරණත ලංකර සසරහිම් දුරුකර කෙලෙස්න් බියගිම් සිදු කළ යුතු උතුම් වඳිම් නවලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමන, සත හට පිලිසරණ වඳම් අදරින් අරි සංගගන නමුතේ බුද්ධ වරත්තෝ විපපමුතුන්තෝසි සබබධී නමුතේ බුද්ධ වීරත් තුෝ.

අත්හායං ඉතරාපජා තීරමේවානුදාවති ඒචහෝ සම්මදක් කාතේ ධම්මේ ධම්මානුුවත්තිනෝ තීජන පාරමිස්සන්ති මච්චුදියන් සුදදුත ර සාධෝසාධෝසාධෝ ශ්‍රද්ධාවන්ත පින්වතුනිි තතාගතයන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ මිහිරි බලපදයක් ශ්‍රවනය කරන්නට ඔබ සරුදනාම බුදුරජාණන් වහන්සේ තමයි සරණක් නැති ලෝකයට සරනක් ලබාදුන් උතුමන් වහන්සේ. පිහිටක් නැති ලෝකයට පිහිටක් සලසාදුන් උතුමන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. මංමුලා වෙලා අනුදමන්ද වී දුකින් දුකට පත්වෙන ලෝකය සනසාලන වස් අමා ධර්මය දේශනාකොට වදාලේ බුදුරජාණන් වහන්සේ. ආමගනුදැන යන මගනුදැන යායුතු මගනුදැන මම්මුලා වූ ලෝකයට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ රමනීයමාවතක්. එවුතුම් ධර්මමාර්ගය තුළ නිවී සැනැහි ලය පහන් කරගත් උදවිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණ ප්‍රඥාවන්තයින්ට බුදුරජාණන් වහන්සේ ලාහිරු මඩලක් වගේ සිල්වතුන්ට ගුණවතුන්ට බුදුරජාණන්ත් වහන්සේ පායා පොර සඳ මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ දුටු පමණින් දෙවිි මිනිසුන්ගේ සිත ප්‍රීතියෙන් පිෙනීගියා බුදුරජාණන් වහන්සේගේ මෙහේරි බණපදයක් සිරි මුව මඩල්ලින් ඇසූ පමණින් සියලු දුග්ගිනි අමතක වුණ දුක්දොම් නස් නැතිවුුණා. මෙවන් අසිරියකින් එදා දඹදියව් තලයේ වැඩසිටි ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ නිසා සුවපත් වූ ජීවිත එකක් දෙකක් නෙවෙයි දසක් දහසක් දෙදහසක් නෙවෙයි. අපම්මන ජීවිත ප්‍රමාණයක් සදාාතන සුවයෙන් සුවපත් කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදු හදවතයේ පිරී ඉතිරීග කරුණා මහිමයෙන් බ්‍රහ්මස්වර මිහිරෙන් සත්‍යය පිළිබඳව කාහලනාදයක් සදිසි, චතුරාර්ය සත්‍ය දේශනාව ඇසෙනකොට කණින් කන මී යොමන්නක් බඳුව. ඒ ඇත්තන්ගේ ජීවිත වලට ලැබුණා වූ සුවය සහනය සංසිින්දීම අපමණයි. එවන් අපමණ සහනයකින් ලොව සතුටු කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධරමය ඇසීම තරම් වෙන ශ්‍රවණයක් මේ ලෝකය ඇත්තනෑ ජීවිතයක් සුවපත් කරන. පින්වතුනි ඔබ අසන මේ උදාර බුදුබණ පද. ජීවිතව ජීවිතයට ගලපාගන්නට හෙස දරන්නට ඕන බුදුබන්න පදයක් අහන මුහොතක් පාස මහපින් උල්පතක් පෑදිනවා. පෙර නොවූවිරු ලෙසින් ප්‍රඥාව අවදිවන්නට පටන් ගන්නවා. කිසිදාක නොසිතූ නොදැනුන ආකාරයෙන් සති සමාධීන් වැඩෙන්න පටන් ගන්නවා. වෙනත් විඩියකින් කිව්වොත් සිතක් පිරිසිදුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධරමය ඇසීමෙන් පමණයි. මේ ලෝකවෙන්න මොනම දෙයක් ඇසුවත් සිත පිරිසිුදු වන්නේ නෑ. බුදු බණපදයක් ඇසීමෙන්ම පමණයි සිතක් පිරිසිුදු වන්නේ. සිතක් පිරිසිුද් වෙනවා කියන කාරණයෙන් මම අදහස් කළේ සිතක් අප පිරිසිුදු කරන්නා වූ. නොෙක් විදියේ සරාග සංකල්පන. දේස සහගත සිතුවිලි ඊර්සියා සහගත සිතුවිලි එකට එක කරන බද්ධ වෛරය මෙවන් සිතුවිලි මානනය අහංකාරකම එවගේම හිතේ විසිරීම තිහිනමිද්ධය නොෙක් විදිිය දුෂ්ටිගතිකවීම විචිි ච්චාවන් පහළවී මෙන මෙ බඳු දේවල් නිසා සිත ආලෝකමත් වන්නේ නෑ සිත අන්ධකාරයට වැටෙනවා. නඳුරු සිතකට ඇත්ත ඇති සැටියෙන් දක්නාා චිත්තා ලෝකය නැත්ත ඥානා ලෝකය පහළ වන්නේ නෑ. ඥානා ලෝකයේ පහළ නොවිච්ච සිතක කිසිදාක සත්‍යය හෙවත් චතුරාර්ය සත්‍ය දක්නාා ඥාන දර්ශනය පහළ වන්නේ නෑ. එනිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මමාර්ග දෙවුණුව බලාපොරොත්තු වන කෙනා හොඳ සතිය හොඳ ප්‍රඥාවකින්, හොඳ වීරයින් උසස් සතිය උසස් ප්‍රඥාවකින්, උසස් වීරයකින් තමාගේ සිතු විලිධාරාව මේ උතුම් ධර්මමාර්ගය තුළ හසුරුවාගන්නට ඕන. සතියෙන් හෙවත් සිහියෙන් තොරව ලැබෙන ශාසන දියුණුවක් ජයග්‍රහණයක් නෑ. සතිය කියලා කියනකොට බොහෝ දෙනාට එය මනාකොට වැටහෙන්නේෙ නෑ. සතිය කියන කාරණය මෙන මෙහෙමයි ඔබ තේරුන්ගානට ඕන. මේ සිතේ පවතින පූර්ණ අවධානයෙන් යුක්ත වන සුභාවයට කෙටියෙන් සතිය කියලා කියන්න පුළුවන්. ඒ ඒ කරුණුකාරණ මනාකොට අවධානයට නතු කර ගැනීම. අභ්‍යන්තරයේ. සිදනත් බාහිර සිද්ධ වන දෙත් මනාකොට අවධානයට නතුකර ගැනීම. වෙනත් විදිහකින් කිව්වොත් ඇසෙන් රූපබලද්දි කනෙන් රූපබලද්දිී නාසයෙන් ගඳසුවඳ මිඳගනිද්දි දිවෙන්ට රසවිඳ ගනිද්දි. ඒවගේම කයෙන් නිස් පර්සයන් ලබද්ද මනසින් නොයෙක් විදිියේ සිතුවිලි ධහරාවන් ඔස්සේ මනස පවත්වදදී. ඒ අරමුණ තුළට බැසගෙන. අරුණ තුටක්. නැතුළු වෙලා ඒ ආරම්මන රසය ලෝභයෙන් හෝ ද්වේශයෙන් හෝ විඳින්නේ නැතුව. ඒ ආරම්මන රසේ ලෝබදවේෂ සිටවිලි පහලබනවි පහළබන ආකාරයෙන් ආරම්මන රසට ගිජු වෙලා ඒ ආරම්මනයට මුලාවෙන්නේ නැතුව. එහි සැබෑ ස්වභභාවේ දැකීම පිණිස එලවා තබන ලද අවධානයට කියන්න පුළුවන් සිහිය කියලා. ම තමයි සති සරනතා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. උපමාවකින් කිව්වොත් තමා වන්න කෙනෙකු දෙස වෙන කෙනකුගේ හැසිරීම් රටාව වෙන කෙනෙකු යන එන දෙස වෙන කෙනෙකු කතා බස් කරනට යම් සේද බලාගෙන සිටින්නේ. අන්න ඒ වගේ තමන්ගේ හැසිරීම් දෙස කායික හැසිරීම් දෙස වාචසික හැසිරීම් දෙ මානසික හැසිරීම් දෙස තමායි මෙතන සතිය කියල කියන්නේ. මේ ඉතා ගැම්බූරු කාරණයක් කැටියෙන් තොරගත්තුොත් මේ සතිය තුළ ඉන්න කෙනාට තමයි තමාගේ හැසිරීම් මානසික හැසිරීම් කායක හැසිරීම් වාචසික හැසිරීම් පිළිබඳ යම් අවබෝධයක් ඇතිවන්නේ. මේ අවධානයෙන් තොරව තමා වෙන කෙනෙකු දෙෙස බලාගෙන සිටිනව වගේ තගේ. ඇැසිරීෙන් දෙෙස කායිවාගමනෝ කර්ම දෙස නිරීක්ෂණත්මකව බලාගෙන සිටීමට ඇති හැකියාව. තුළ එයාට රාගය ඇතිවන්නේ නෑ. දේශයමානය මෝහේ ඇතිවන්නේ නැතුව වෙන්නේ කුමක්ද කියලා හොඳට බලන්නට පුළුවන්. එ වෙන්නේ කුමක්ද කියල දක්නාස්වභාවය සතිය කියලා කෙටියෙන් අර්ථවිග්‍රා කරන්නට හැකියාව තියෙනවා. සතිය යුක්ත කෙන ඒ ළඟට දියුණු කරන්නට ඕන ප්‍රඥාව නම් වූ ස්වභාවය ඒ වෙනත් විදිහකින් කිව්වෝන් ආලෝකයක් වගේ යාලෝකයේ දියුණු වෙන්න දවුණුවෙන්න සිතේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාව පහළ වෙනවා දැන් ආලෝකයේ මට්ටම යම්පමණකින්ද එපමණකින් තමයි දැකීම හැකියාව ඇතිවන්නේ. අපි ගත්තොත් රාත්‍රී ගනාන්ධකාරයක කිසිම දෙයක් පේන්නේෙ නෑ. ඒ අන්ධකාරය ටිකෙන් ටික ප්‍රහානය වෙලා යනකොට උදෑසන අලුයම් කාලය වෙනකොට. ඉතා සුම්වසයෙන් දැකීමේ හැකියාව ඇතිවෙන එර උදාවෙන්නට ආසන්න උනහම අරුණාලෝකය පැතිර යනකොට මදවශයෙන්. යාන්තමින් පර්වතවල ගස්වල ඡායාාවන් දකින ලැබෙනවා. තව ටිකක් ඉරඋදාවෙනකොට ඒ ගහකොල වංවෙන් වසයෙන් හඳුනා ගැනීමේ හැකියාවත් ඇතිවෙනවා. තවත්ටිකක් අරුනාලෝකය ඇති වනාට පස්සේ ඒ ගස්වල තියෙන අත්තු ඉති මල් ගෙඩි එවගේම කඳ දැකීමය කියා ඇතිවෙනවා. තවත්ටික් අරනාලෝකය ඇතිවෙනට ඒ ගසේ මුල හාත්වස ඇතුළු. ඒ ගස්වලයම් සත්තු ඉන්නවාන කුරා කුහුඹුවගේ පටන් දැකීමේ හැකියාව ඇති වෙනවා ආලෝකය ප්‍රබල්ල වෙනකොට ආලෝකය ප්‍රකට වෙනකොට. අන්න ඒ වගේ මේ සිතේ තියෙනවා එබඳු ආලෝකයක්. අන්නේ ආලෝකමත් ස්වභභාවේ මතු කරන්න මතු කරන්න ඒ ඇත්ත ඇතිසටියෙන් දක්ුණඥාන දර්ශනය පහළ වෙනවා කුමක්ද ඇත්ත ඇතිසැටියෙන් දකිනවාය කියන්නේ අනිත්‍ය ධර්මතා දුක්ක ධරමතා, අනාත්ම ධරමතා ඒ ආකාරයෙන් දක්නා ඥාන දර්ශනය. ඒදේ ඇතිසැටියෙන් නොදැකීම නිසාමයි එනතා දුක් මේ සසරපුරා ඔබට මට ආව එන්නේ. එනිසා ඒ ඥානදර්ශනය පහළ කර ගැනීම පිණිස ශ්‍රාවකයා විසින්. ඔය කියේ පොච්චිත්තා ලෝකය ප්‍රකඥාව දියුණු කරන්නට ඕන. ඒ ටිකෙන්ටික ටිකෙන්ටික ගුණ ධරමවල පහිල පුරුදුකරගෙන යනකොට ඒ ප්‍රභාස්වර මනස ඇති වෙනවා. ඒ සඳහා මුලින්කි සතියේ උපකාරය සතියේ උදව්ව ඒ කාන්තයෙන් අවශ්‍ය වෙනවා. සතියේ උපකාරයෙන් සතියේ උදව්වෙන් ප්‍රඥා ආලෝකයේ මතු කරගන්න මතුකරගන්න සිතක ඇති ආශ්චරයමත් බලය තමන්තම අත්විඳගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධරමයේ ඇති අමලභාවය නිමලභාවය ප්‍රඥා උත්පාධනය කරන ස්වභාවය දැකගන්නට ලැබෙනවා. ඒ ප්‍රඥාව මතු කරන ශ්‍රාවකය හරියට රන්භාජනයක් මළබැඳීගිය අඳුරවේගිය රන්භාජනයක් අතතගෙන ඒ රන්භාජනය ටිකෙන් ටික පිරිසිුදු කරනවා. රන් භාජනයේ ටිකෙන් ටික රෙදි කැබැල්ලකින් අතුල්ල අතුල්ලා පිරි මදිමින් පිරිසිුදු කරනකොට ටිකෙන් ටිකේ රන් භාජනයේ දිලෙන ගතිය ලෙල්ල දෙන ගතිය, රැසනිෙකුත් වෙන ගතිය තමන්ටම දැක ගන ලැබෙනවා. හොඳයට පිරිසුද වනාට පස්සේ. ඉතා ප්‍රභාස්වර ලෙස පිරිසුද වනාට පස්සේ. බබලනගතිය නැගෙනගතිය, රැස්විහි දෙනගතිය තමන්ටම දකින්න පුළුවන්. මේ සිතත් අන්න එබන්දු ස්භාවයකින් යුත්ත එකක්. සිතේ තියෙනවා ප්‍රභාස්රභවක් ස්ොයම් ප්‍රභාවක්. තමා විසින්ම ආලෝකමත්වන ස්වභාවයක්. ඒ ස්වභාවය නැතිවෙලා තියෙන්නේ අර කියපු විසම සිතිවිලිවලින් මේ සිත ආවරණය වෙලා. රාගේ කියන්නේ විසම සිතිවෙල්ලා. රාගයෙන් මනසක් ප්‍රභාස්වර කරන්නේ නෑ. රාගය බහුල වෙන්නවෙන්න, රාග වැඩිවෙන්න වෙන්න මනසක් අඳුරු වෙනවා. දේශයත් එහෙමයි. දේශය වැඩිවෙන්න වැඩිවෙන්න සිතක් අඳුරු වෙනවා කළමනා නොකළ මනාදේ වැටහෙන්නේ නෑ. මාන්‍යති වුනත් එහෙමයි පුද්දුම විදිහට සිතක් වැහිලා යනවා. සමහර මානන්නකාර සිතුවිලි ඇති වුනාට පස්සේ ලොකූ අර්ථයක්. ජීවිත නැතිවෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා සිත අඳුරු කරන පිරිසුදු කරන මේ සිතිවිලි වේගයන් අවමෝධයෙන් යුතුව ප්‍රහානය කිරීම පි යම් ශ්‍රාවකය වීර්යක් වඩන වනම්. උදයෝගයක් ඇතිකරගන්න වනම් මානසිකව යම් කැපකිරීමක් කරල්ලා මෙවන් සිතිවිල්ලි අවබෝධ කරගෙන එවා දුරු කිරීම පිණස කටයුතු කරනවනම්. ඒ සඳහා ගනු ලබන මානසික වීරයටයි මේ සාසනයේ වීර්ය කියලා කියන්නේ මානසික උත්සාහයෙන් තොරව සිත පිරිසිුදු වන්නේ නෑ. එනිසා ඒ වීර්ය ඒ කාන්තයෙන් උපකාර වෙනවා. එහෙනම් සතිය ප්‍රඥඥාව වීර්ය කියන කරුණුතුන ප්‍රකටවෙනකොට ප්‍රගුණ වෙනකොට ඒ හා සමඟ සිතේ ලොකු එකඟභාවයක් ඇති වෙනවා. ඒ කංග භාවේ හෙවත් චිත්ත සමාධිය මේ කරුණු තුනටම උපකාර වෙනවා. එබගේ මෙකරුණු හතරටම ඒ කාන්තෙන් වුවමනාවන ස්වභාවයක් තමයි ශ්‍රද්ධාවනම් වූ මානසික චෛතසික ස්වභාවය. මෙකරුණු ශ්‍රද්භාව කියන එක කුමක් ද කර පලමුකොට දැනගත යුතුයි වීරය කියන්නේ කුමක් ද සතිය කියන්නේ කුමක් ද ප්‍රඥාව කියන්නේ කුමක් ද මෙව දැනගෙන තිබී යුතුයි. බුදුරජාණන් වහන්සේගේ සාසනයට එන ශ්‍රාාවකයෙක්. නිවන් පිණිස කටයුතු කරන මනං මොනවා හරි ඔහේ කරලා හරිියන්න නෑ. අවබෝධයෙන් යුතුව ම කුමක්්ද කළමනා කටයුත්ත කියල දැනගන්නට ඕන පළමු. දැකගන්නට ඕන. එනිසා මනසක් අඳුරකරන සිතේ සමාධිය පිරිහෙලන සතිය නැතිකරන ප්‍රඥා ආලෝකයේ නැති කරලා අඳුරු කරන සිතුවිලි හඳුනා ගැනීම. එක පළමුවන කාරය, භාවනාවක් සිද්ධ කරන යෝගාවචරය. ඒ සිතුවිලි ඉවත්කිරීම පිණිස කටයුතු කිරීම දෙවැනි කාරය. ඉවත්කිරීම පිණිස කටයුතු කර දිතා පරිස්සමින් කල්පනාකාරීව ඉවත්කිරීමට ඒ ශ්‍රාවකයා යම් මානසික වීරයක් ගන්නට ඕන. ත වීර් ගැන නිතර කතා කරන්නේ කුමක් නිසාද වීරයෙන් තොරව උත්සාහිෙන් තොරව එබඳු සිති විලිවේගයන් ඉවත් කරන්නට බෑ. බොහෝ අනාධිමත් කාලයක පටන් මනසට මනසහා ප්‍රතිබද්ධව සිතුවිලිවේගයන් තියෙනවා. රාග දවේසාදිී අකුසල ප්‍රවාහයන්තියෙනවා. ඒ දේවල් එක හෙලාම වහාම ප්‍රහාණී කරන්නට අමාරුයි වීරයකින් තොරව. එනිසා මානසික වීරයක් දිගකාලයක් ඇතැම් කෙනෙකුට මේ කටයුත සම්පූර්ණ වෙනමුළු ජීවිතයක් මුරාවට වීරය වඩන්න වෙනවා. තවත් කෙනෙකුට ජීවිතයක් නෙමේ ජීවිත දෙකතුනක් කතරක්වා කල්පයක් හරි සිද්ධ කරලා කරන්නට වෙන්න කුමක් ද සිත අඳුරු කරන දේවල් අබ මෝදයෙන් දැනගෙන ඉවත් කිරීම. රාගේ ඉවත් කිරීම දේශය ඉවත් කිරීම, මෝය ඉවත් කිරීම මානය ඉවත් කිරීම. ඒ දීවල් ඉවත් කරන්නට සූදානම් වෙන කෙනාට දහසකුත් එකක් අභියෝගයන් එන්නට පුළුවන්. එව කල්තියාපි දැනගන්නට ඕන. එහෙම අභියෝගයන් කොයි විදිහයට ආවත් රාගීෙන් තොර දේශයෙන් මෝහයෙන් තොරව සිතක් පැවැත්වීමේ ඇති මිහිරියාව.ඒයි වටිනාකම නිදහස් මානසික ස්වභාවය. ඒ පිරිසිදු මනෝභාවයන් ගැන ඒ ස්්‍රාවකයා ගැනුවත් නම්. ශ්‍රාවකයා කල්තියා දැනගෙන තියෙනවනං ඔහුට මේ දහාම මිහිරක් වෙනවා. අධරමය තමයි ඔහුට අමිහිරක් වෙන්නේ. මේ කාරණා නොදන්නා කෙනාට ධරමයා මිහිරි දෙයක් වෙනවා අධරමය මිහිරි දෙයක් වෙනවා. ඒත් එනිසා ධරමය අධරමය හරි හැටි තෝරාගැනීම දෝරාගෙන ධරමය පුරුදු කිරීම සහ අධරමය දුරු කිරීම. මේ කාරනා ගැන මනා වැටහීමක්. ශ්‍රාවකයන්ට ඔබට මට තිබිය යුතුයි බුදුරජාණන් වහන්සගේ ශාසනයේ දිවුණුවක් ලබන්නට. දිවුණුව කියල මම අදහස් කළේ වෙන කිසිම දෙයක් නෙමෙයි කෙලෙස් මට්ටම එන්නෙන් අඩුකරගෙන. ටිකෙන් ටික සිත පිරිසුදු කරලා. සීලයෙන් වැඩිල සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩිලා. උසස් සංසිඳන නිකලේසි. ජීවිතයක් භාවිත කිරීමේ හැකියාව. උසසන් පිරිසිුදු ජීවිතයක් පැවැත්වීමේ හැකියාව. පැවිත් දෙෙක් හෝවේවා ගිහි ඇත්තෙක් හෝවේවා මෙකරුණු ගැන ඉතා සැලකිල්ලෙන් ජීවත්වෙනට ඕන සිතක් අපිරිසිදු වනෝතින් ලැබෙන විපාකය තමන්ටමයි. වෙන කෙනෙකුට නෙමෙයි. බුදුරජාණන් වහන්ස දේශනා කරනවා. අප්පකාතයේ මනුස්සේසු ඒ ජනා පාරගාමිනෝ. අත්හායන් ඉතරා පජා තීරමවානු ධාවති මහනෙනි මේ ධර්මමාර්ගයට ඇවිදින්. කෙනෙක් සසර දුකින් නිදහස් වෙනවනං ඒ අය ඉතාමත්ම ස්වල්පයි මේ ලෝක අප්පකාතයේ මනුස්සේසු. ඒ ජනා පාරගාමිනෝ, සසරින් පරතෙරට යන පිරිස් ස් වල්පයි. ඉතරා පජා මේ ලෝකන බොහෝ පිරිසක් තීර මේවානු ධාවතිී සක්කායදිත් තිය නම් වූ තීරයට රාගේ දවේශය මෝහේ නම් වූ තීරයට සසර නම් වූ ී සසර නම් වූ ඉවරට නැවත නැවතේෙනවා ඔවු යන්න නෑ එතරට. ඒච හෝ සම්ම දක් කාතේ යම් කිසිකෙනෙක් මිනිස් ලෝකයේ. සම්ම දක් කාතේ මනාව වදාාරන ලද. ධම්මේ ධම්මානු වත්තිනෝ. බුදුරජාණන් වහන්සගේ ධරමෙ ධරමානු ධරම පිළි වෙත් සම්පාදනය කරනවනම්. තේජනා පාරමස්සන්තියේ අන්නේ පිරිසනං සසරින් එතරට යනවා. මඩින්නට අමාරු මාරදය හෙවත් මාර බලය දුරු කරලා ඒ අය සසරින් පරතරට යනවා. යෙනිසා බුදුරජාණන් වහන්සේ වදාරෙනවා මේ මිහි මඩලට පහලෙවෙෙච්සේ මනුස්්‍යයකුට ඒ සඳහා ලැබිල තියෙන්නේ ඉතා මත්මා සිරිමත් අවස්ථාවක්. මෙකරුණු තෝරා ගන්නට හැම කාලෙම අවස්ථාව ලැබෙන්නේ නෑ. කනකිච්චෝ, ලෝකෝ, කනකිච්චෝ ලෝකෝති භික්කවේ අස්සුතුවා පුතුජ්ජනූ භාසති. මහනෙන ලෝකයේ අස්ෘතවත්. සද්ධරමය නෑසූ සද්ධරමය නොහික්මුණ සද් සත්පුරුසයන් ඇසුරු නොකරන සත්පුරුෂයන් වහන්සේලාගේ විනය විනයේ නොහික්මුණ කෙනාට කියන අස්ෘධවත් පතුක් ජනයා කියලා. ඒ අශෘතවත් පොතුක් ජනයා මේ ලෝකයේ දන්නේ ෑ කළ මනාදේ නොකළ මනාදේ. එඇත්තො කියනමක් කනකිච්චෝ කනකිච්චෝ කියලා. ලෝකයේ මිනිසුන් කනකිච්ච කියලකන්න කුමකටද බුදුරජාණන් වහන්සේ වදාරන්නවා මේක මොහොතක කටයුත්තක් මොහොතක කටයුත්තක් මේ දේ මොහොතයි පවතින්නේ ආදී වශයෙන් ලෝකයේ උදවිය මේ මොහොතක වටිනාකම ගැන කතා කරනවා. නෝචකෝසෝ ජානාති කනංවා අක්ගනංවා ෝක මිු කියේදම් එකක ඉතා වටිනා ොහොතක් ඉතා වටිනා අවස්ථාවක් ඉතා දුල්ලබවූ මොහොතක් ආදී වශයෙන් සමහර සංසිද්ධයෙන් පිළිබඳව ඔවුන් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළාට ඔවුන් දන්නේන කුමක්ද සැබෑ උතුම් ොහොත කුද උතුම් නොවන අභාග්‍ය සම්පන්න මොහොත. භාග්‍ය සම්පන්න මො කුමක්ද කියලා දන්නෙත් නෑ. අභාග්‍ය සම්පන්න මොහොත කුමක්ද කියලා දන්නෙත් නෑ. නමුත් ලෝකයේ මිනිස්සු හැමවෙලාවකම ජීවිතයට උත්සවයක් පැමිණු නහම, මංගල්ලයක් පැමිණු නහම. ඒ වගේම නොයෙක් විදියේ උලෙලවල් පැමිණු නහම. නොයෙක් විදියේ සාධ පැමිණු නහම, විනෝධ වන අවස්ථා පැමිණු නහම, ජීවිතයේ තරුණ කාලයටඒවගේ ජයග්‍රහණයක් ජීවිතයේ ලබපු අවස්ථාවක් තිරනක් ඒ මොහොතට. ඒ දුල්ලබ මහොතක් වටිනා මොහොතක් මතක තබා ගතියුතු මහොතක් ආදී වශයෙන්න්නේ අවස්ථාවන්ට විවිද්ධ වටිනාකම් දෙනවා. සැබවින්ම ඔවුන්නේ වටිනාකම් ලබා දෙන්නේ අවබෝධයකන්නෙමයි. බුදුරජාණන් වවා ප්‍ර දේශනා කරනවා ඔවුන් මහනෙෙන දන්නෙ නෑ සැබෑ යහපත් මොහොත. සොඳුරු මොහොත කුමක්ද කියල දන්නෙත් නෑ අඳුරු අහපත් අවස්ථාවන් මොනවද කියලා දන්නෙත් නෑ. යහපත් වූ ලාභයන් ලැබීම ලැබීම් මොනවද කලදන්නේ නෑ. යහපත් වූ ලැබීමම් මනොවද කියලදන්නේ නෑ. වෙනත්විදියකින් බොත් ලෝකයේ උදවිය නියම නිමේෂය නියම වටිනා අවස්ථාව ඉතා දුල්ලබ අවස්ථාව. කුමක්ද කියලා නොදැනයි කටයුතු කරන්නේ. අට්ටිමේ භික්කවී අක්හනා අසමයා බ්‍රහ්ම චරියවාසාය කත මේ අටහ මහනෙනී. මේ උතුම් බුද්ධශාසනය නොල ලැබීම තමයි ඒ කාන්තෙන් වාසනාව කෙල කියන්නේ. බුද්ධ ශාසනය නොලැබීම අවාසනාවක් මයි. අන්න ඒ අවාසනාවන්ත බුද්ධ ශාසනය නොලැබී යන බුදුපතක් මුණ නොගැසෙන, තතාගත ධරමය නෑසෙන කරුණුටක් එෙමනැත්තං අභාග්‍ය සම්පන්න අවස්ථ අටක් තියෙනවා. න්නේට කියනවා අක්ෂණයන්‍ය කියලා. බ්‍රහ්මචරිය වාසායා සමයා ඒ කාලේ බ්‍රක්්මචරියාවේ හැසිරෙන්නට බෑ. බුදුරජාණන් වන්සේ වදාාරනවා ඒ අවස්ථා අටහෙවත් අභාග්‍ය සම්පන්න අවස්ථ අට මොනවද කියලා. තතාගතෝ ඉඳභික්කවේ තතාගතෝච ලෝකෙ උපපන්නෝ හෝති අරහන් සම්මා සම්බුද්ධෝ මහනෙනී, තතාගත වූ අරහත් වූ දසබලධාරී සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනවා. දම්මෝච දේශී ඇති පහළවෙලා ශ්‍රී සද්ධරමය දේශනා කරනවා. ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතත් පවේදිතෝ. කෝපසමිකෝ කෙලෙස් දැවිලි සංසිඳුවන පරිනිබ්බානිකෝ ඉරි නිවීමට හේතුවන සම්බෝධගාමී සම්මා සම්බෝධිය හෙවත් නිවන අවබෝධ කර ගැනීම පිණිස පවතින සුගතක් පවේදිතෝ තහාගතයන් වහන්සේ වදාළ ධරමය ඇහෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. අයංච පුං්ගලෝ නිරයන් උපපන්නෝ හෝතයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයේ යම් පුද්ගලයෙක් නිරයේ ඉපදිලා ඉන්නවා. අයම් භික්කවේ පටමු අක්හනු අසමයෝ බ්‍රහ්මචරිය වාසාය. අන්න ඒ මොහොත බුදුබනාසන්නට නොලැබෙන මහොතක්. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න්නට නොලැබෙන මුහොතක්. සිල්බන ධරම ආරක්‍ෂා කරන්නට නොලැබෙන මුහොතක්. දම්පින්කම් කරන්නට සිිල්පංකම් කරන්නට භාවනා පින්කම් කරන්නට නොලැබෙන මුොහොතක්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාාරනවා නිරයේ උපන් නොතින්. අවස්ථාව හිමි වන්නේ නෑ කියලා. නිරයේ ඉපදීම සිද්ධ වෙලා තිබුණ නම් මේ මොහෝතේ. ඔබහිට ඉන්න නිරයනම් ඔබට මේ බණපද යහෙනවද. ඔබට ඇසන්නේ නෑ. නිරයේ ඉන්න කෙනෙකුට බුදුුවරු දහ දොලොස් නමක් ලෝකෙ පහලඋනත්න් කාලෙන් කාලෙට නිරේ වැඩිත්ත කෙනකුට මේ ධරමය ඇසෙන්න්නේ නෑ. ඇසුනත් යම් විදි එක බණපදයක් දෙකක් ප්‍රයෝජනගන්නට බෑ. එනිසා රෞරව මහාරෞරව තාප ප්‍රතාප මේ විදියට සංඝාත ආදී වශයෙන් පවතින අට මහා නිරය හාත්පස පවතින ඔසුපත් නිරයන් සමග එක්සිිය සතිසක් වූ නිරයන් හි යම් කිසි කෙනෙක් උපන්නොත් බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේ. එයාට මේ උතුම් පිරිසිද්දු ශ්‍රේෂ්ට ධරමය ඇසෙන්නේනෑ. නිරයේ වැටිලක් කීදනෙක් මේ මොහොතේ ඉන්නවද. බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලයේ කී දෙනෙක් නිරේ වැටිලා හිටියද. එවගේම මේ මහා බද්්‍ර කල්පයේ කකු සද බුදුරජාණන් වහන්සේ පහළවන, කෝනාගමන බුදුරජාණන් වහන්සේ පහළවනා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහලව වන. ෞ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මේ සියලු බුදුරජාණන් මහා පෙළ පහළ වෙලා බුද්ධ ශාසනය පිහිටුවලා පිරිනිවන් වැඩම කළා. පින්වතුන ඇතැම් කෙනෙක් එදා කකු සඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් සමහර විට ආවීචි මහා නිරේ වැටනේ. බුද්ධාන්තරයක් ගත කරලා ආයේමත් දුගතියේ මේ විදිට ඇතැම්විට ඇතැ. කුසල කරම කරපු අය තව අදටත්. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් නිරේ වැටිලා තවා අදටත් අවිචි මහා නිරේ ඉන්නවා. හිතලා බලන්න මේ දුකක තියන බිහිසුුණු බව. දුකක තියන පුදුමාකාර කරකශක කටුක පරුස ස්වභාවය බුද්ධාන්තර හතරක් ගතවෙලා ගත්. නිරේ වැටිච්චයතාම නිරේ ඉන්නවා නම්. ඔබ සිහිකරගන්න. බුදුරජාණන් වහන්සේ වදාාරණ කාරණය මොන තරංයතක් ද. නිරේ උපන්න කෙනෙකුට අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ පහළ වනාට ඒ ලාභය ලැබෙන්නේ නෑ. සද්ධරම ලාභේ ලැබෙන්න්නේන. සන්ධරම ලාබයේ ලැබෙනවානන් ලැබෙන්නේම බුදුරජාණන් වහන්සේ පහළ වන කාලයේ නිරයේ ගිය නැති කෙනෙකුට. හැබැයි නිරයේ නොගියත් තවත් තියෙනවා අවස්ථා කිහිපයක්. ඒ අවස්ධාවන්ට පත්වෙලා තිබනත් මේ උතුම් ධරමය පුරුදු කිරීමේ අවස්ථාව හිමිවන්නේ නෑ. පුනචපනම් හිික්කවේ තතාගතෝච ලෝකයේ උපන්න්නු හෝතයි. හ තහාගත බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා වැඩ ඉන්නවා. ඒවගේ මශ්‍රී සද්ධරමය මනාකොට දේශනා කරනවා. ඒ වුනත් අයංච පුද්ගලෝ තිරජහානයෝනිින් උපපන්න ව ඕෝති. යම් පුද්ගලයෙක් තිරිසන් යෝනිය ඉපදිලා ඉන්නවා. තිරිසංගත ජීවිතයක් ලබපු කෙනෙකුට කොච්චර ධරමය ඇහුනත් ශබ්දයක් විතරයි. අර්ථය වටහා ගන්න ලැබෙන්නේ නෑ. මේ මෝහතේ තිරිසන් ලෝකයේ පමණක් සත්වයෝ කී කෝටයක් ඉන්නවද. කොච්චර ධරමය ඇහුනත් සබ්දයක් විතරයි ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයක් නෑ. බුදුරජාණන් වහන්සේ වැඩේට පුකාලි පහළවෙත වෙලාවේ. ඒ උත්තම මුහෘර්තයේ ඒ මංගල්ය යුගයේ. පුරාන්සාලස් වසරක්ෂරී සද්ධරමය දේශනා කරන සමයේ. කෙනෙක් තිරිසන්ලෝක හිටියානම් ඔවුන්ටේ ලාබේ ලැබෙන්නේ නෑ. එනිසයි වදාරන්නේ මහානනී භාග්‍යිවතුන් වහන්සේ ධරමය දේශනා කරත් යම් කිසි කෙනෙක් නිරයේ ඉපදිලා හිටියයොත්, තිරිසන්දුවක ඉපදිලා හිටියොත් මේ අවස්ථා දෙකේදීම ධරමය අසන්නට පුරදු කරන්නට ලැබෙන්නේ නෑ. වැහේදී ඔබ කල්පනා කරන්න පින්වතුනි කොච්චරණම් වටිනා මොහොතකටද ඔබ මාමේ පත්වෙලා තියෙන්නේ. ඔබත් මාත්ම ළඟාකරගෙන තියෙන වාසනා මහිමය කොච්චරනම් උතුම් වාසනා මහිමයක් ද මේ සොඳුරු නිමේසය මේ භාග්‍ය සම්පන්න මොහොත මගහරවා ගන්න හිතන්නවත් එපා. මේ බාන්ග්‍ය සම්පන්න මෝත ආය කොයි කාලයක ඔබට මට මුුණගැහේද කියන්න බෑ. අතීත සංසාරය මේ ලෝකෙට බුදුරජාණන් වහන්සලා පහළ වෙලා ධරමය දේශනා කරපු කාලයේ ඔබ මා කොච්චර නිරේ වැටිලා ඉන්න ඇතිද. එදා ඒ බුදුරජාණන් වහන්සලා යමක මහා ප්‍රාතිහාරය දක්වන්න ඇති මහා ධරම යාගයක් සි්ධ කරන්නට ඇති ඒ වනත් ලැබිච්ච ලාභයක් නෑ අපට. ඒ ලැබු නැතිඒ කාලෙ නිරයේ වැටිලයිටිය. ඒ වගේ මේ අතීතයේ තුන් ලෝකයක් සනසන බුදුරජාණන්වා පෙළ පහල වෙන කොට ඔබ තිරිසල්ලෝක න තිරිසල් ලෝකෙ නං හිටේ මේ උතුම් දරමය අපට සැනසිල්ලක් ලබන්න එැබැ. එහෙම ඉතිහාසේ ඔබත් තිරිසල් ලෝකෙ වැටිලයිටපු වාර අනන්තය පරිමානයි. ඒ අනන්ත් අපරිමාන වාඩබල තිරිසල් ලෝකේ දුක්විඳපු කාලේ බුදුවරු මේ ලෝකෙට කොච්චර නම් පහළවෙන්ට ඇතිද. පහළ වෙලා කොච්චරපී මිහිරි ලෙස ඒ ධරමය දේශනා කරන්න ඇතිද. කොච්චරනම් මිහිරි ලෙස ඒ ධරමය දේශනා කරලා දෙවිමිනිසුන් දුකින් ගලවන්නට ඇතිද. හිතල බලන්න. ඒත් ඔබමා දුගතියක වැටල නිසා ඒ අවස්ථාව ගිලිහිලා ගියා තිරිසන් ලෝක වැටිත්ත කෙනෙකුට. අවස්ථාව ලැබෙන්න්නේ නෑ කියල වදා ලේකයි. බොදුරජාණන් මාසෙන් ධයාබර පියෙක් වගේ අපරි මාන සෙන හසකින් මේ කරුණ කියල දෙනවා තේරුම් කරලා දෙනවා. ඔබ මේ ආදහාගෙන වටිනාකම වටිනාකම හැටියට හඳුන ගන්ටඕන. රන් භාජනයක් තියෙනවා. ඒ රන් භාජනය වටිනාකම දන්නේ නැති කෙන ඒ එහෙ මේ විසිකරනවා. පිළිවෙලකට ආරක්ෂාකාරීව තබන්නේ නෑ. අන්තිමට ඒ තමාට අහිමි වෙන්න පුළුවන්. රන් භාජනයක් දන්න කෙනෙක් කාවතින් ඒවත් කල්ලා තියෙනදේ දුරුකල්ල දාලා තියෙනදේ ගණන් නොගන්නාදේ රැගෙන තමන්ටේ අහිමි කරන්නට පුළුවන්. ඒ වගේම මහ පොළොවේ ඇවිදගෙන යනකොට මහ මාාවතය වටිනා මානික්‍යයක් තියන වැටිලා. හැබැයි මැනික් ගැන දන්නේ නැති කෙනා ඒ මානික්්‍ය අහුලගන්න වවමනාවක් ඇතිවන්නේ නෑයාට. අන්නේ වගේ බුදුරජාණන් වහන්සගේ ධර්රමය. මේ ලෝකයේ පවතින කාලේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නිරේ ඉන්න කෙනෙකුට හෝ. තිරිසන් ලෝකෙ ඉන්න කෙනෙකුට හෝ මේ ශාසනයෙන් පලක් ලබන්නට බෑ. ඊළට භාග්‍යතුරන්නාාසේ වදාාරෙනවා පුනච පරම් ්‍රික්කවේ තතාගතෝච ලෝකයේ උපපන්නෝ හෝති. මහණනි තහාගතයන් වහන්සේ මේ ලෝකට පහළ වෙලා ඉන්න කාලයක අයංච පුද්ගලෝ පෙත්ති විසයන් උපපන්නෝ හෝදී. ම් පුද්ගලය ප්‍රේත ලෝකයේ ඉපදිලා නංගඉන්නේ. එයාටත් මේ ධරමය අවබෝධ කරගන්න අවස්ථාව නෑ. කලාතුරකින් ත්‍රිහේතුක ප්‍රතිසන්ධිලාබී උත්තරමාතු පියංකරමාතු වගේ ප්‍රේතලෝකයේ ගිය ඇත්තන්ට මේ ධරමය අසන්නට ලැබෙනවා. හැබැයි අත්ති බහුතරයක් ප්‍රේතයන්ට ධරමය අසන්නට ලැබුණනත්. හේතුව තමයි ඔවුන් ගත කරන්නේ මහ පුදුම දුකක අවුරුදු ගානකින් පිපාසය සංසිදෙන පැන්පොදක් තොලග ගාගන්නට ලැබිලනේ. ඇතැම්මලාවක් ඇතැම් ප්‍රේතියකුට අවුරුදු සියකින් දෙසීයකින් කුස පිරෙන විදිී ආහාරයක් ලැබිලනේ. අපට වේලක් දෙකක් මගහැරිලයනකොට මොනතරම් කුසගිනි වේදනාවක් ඇතිවෙනවද. දවසක් වරුවක්. පැන් පපොදක් පානය නොකොළොත් මොනතරන්න පිපාසයක් ඇතිවෙනවද තොල කටවේලිලා උගුරවේලිලා යනමද. හිතන්න අවුරුදු තිය හතලියකින් පනා හැටකින් පැම්පොදක් නැතිවෙනකොට. ආහාර පිණස කිසිීම අනුභව කළ යුතු යමක් නැති වෙනකොට මුන්න තරන් සාපිපාසාදී දුකක් ඒ ප්‍රේත ලෝකවල ඇත්තෝ විඳිනව ඇතිද. ඔබ හිතන්න මේ කාරණයේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ේත ලෝකය උපන්න කෙනෙකුට ඒ අස්සිරිමත් අවස්ථාව නැතිවෙනවා මේ ධරමය අවබෝධ කරගන්න. මේ මෝතිපවා ප්‍රේත ලෝකයේ ලක්ෂකෝටි ප්‍රකෝටි ගණනකොය දුකේ. ශරීරයේ නූල් පොටක් නැති ඇතැම් ප්‍රේතයෝ. සමහාර ප්‍රේතයන්ගේ කුස මහා කලයක් වගේ මුකය ඉදිකටු සිදුරක් වගේ. සමහාර ප්‍රේතයන්ගේ ශරීරය හරියට ඇට සැකිල්ලක් වගේ මස්නෑ යාන්තන් හම්පොටකින් වැහිල තියෙනවා. මේ විදිේ අපපම්මන දුක්විදින ප්‍රේතයන් මේ ලෝකෙ ඉන්නවා. මේ ප්‍රේතයන්ගේ ජීවිතයට මොන තරන්නම් දරමයක් ඇහුනත් පලක් නෙලන්නට බෑ. එනිසා ප්‍රේතලෝකෙ උපන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක. නිවන් දකින්නට වැඩකරගන්නට ලැබෙන්නේ නෑ. අසුරාපා එහෙම බැරි වෙලාවත් යම් කිසිෙන ඉපදුුණොත්. එයාටත් එහෙම තමයි. කලාතුරකින් කෙනෙකොට ලැබෙනවා පින් ඇති පහරාධ වගේ අසුරේන්ද්‍රවරුන්ට අනිත් අයට ඒ අවස්ථාවහිමි වන්නේ නෑ කාල කංජික වගේ අසුරාපායක ඉපදුුණොත්. මන්ත දුක් විඳලයි ඒ ජීවිතයෙන් සමුගන්නට වෙන්නේ. එනිසා ප්‍රේත ලෝකේපොදුනොත් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයේ මේ අවස්ථාව ලැබෙන්න්නේනෑ දැන් ඔබ ප්‍රේත ෝකෙනෙමේ ඉන්නේ. මෙවා හිතනකොට ඇහෙන කොට ඔබ හිතන්න ඕනි මම දැන් නිරයිෙන් නිදහස් වෙලා. මම දැන් තිරිසන් ලෝකෙන් නිදහස් වෙලා. මම දැන් ප්‍රේත ලෝකෙන් නිදහස් වෙලා. තමන්ගේ වටිනාකම තමම්ම දැකගන්නයි බුදුරජාණන් වහන්සේ මේ දේවල් දේශනා කරන්නේ. නැත්තං ඔබොහ ඇැතිගන්වන්න. ඔබ බිය පත් කරන්න නෙමේ. ඔබට පුදුම ඇති කරන්න නෙමේ. බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ. ඔබට ඔබේ ජීවිතය තුළ ප්‍රඥාාව පහළ කරලා දීලා. ඥානාලෝකය උදා කරල දීලා. සත්‍යය මතු කරල දීලා ඔබේ ජීවිතය සත්‍යාලෝකයෙන් පුබුදු කරන්නටයි භාගිවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ. එනිසා යම් කිසි කෙනෙක් ප්‍රේත ලෝකෙ ඉන්නවනන් යාටත් මේ අවස්ථාව හිමි වන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාාරනවා පුුණචපරම් භික්කවේ තත්හාගතෝජලෝකය උපන්න ොහෝද. මහනෙන කලා තුරකින් පහළවන තහාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා. ධරමය දේශනා කරනවා බණපදයෙන් බණපදය මිහිරෙන් මිහිරට මුමුණමින් අමුනමින්. ප්‍රසගන්මමින් කුළුගන්වමින් සම්පහන්සනය කරමින් දේශනා කරනවා. අයංචපුද්ගලෝ අන්‍යතරන් දී ගායුකං, දේවනිකායං උපපන්නෝ හෝතී යම්පුද්ගලයෙක් ඒ කාලේ දීර්ඝායුෂ බ්‍රහ්මලෝකයක උපදිනම මෙන් අදහස් කරන්නේ අරූපාාවචර බ්‍රහ්මලෝක, සහ අසං්‍ය සත්්‍ය බ්‍රහ්මලෝකය. අරූපාවචර බ්‍රහ්මලෝකෙ හෝ. අසංඥ සත්්‍ය බ්‍රහ්ම ලෝකයේ යම් කිසි කෙනෙක් ඉපදිලා හිටියොතින්. අන්න එහෙම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පහළ වුනා කියල ලාභයක් ලැබෙන්න්නේ නෑ. ඔබ දන්නවා අසිත කාලදේවල තාපසතුමා එදා මහබෝසතාණන් වහන්සේ දුටුමොහොතේ සිනහාවක් පහළ කරලා හඩා වැලපෙනවා. සුදවුන් මහරජාණන් අහනවා තාපසයන් වහන්ස මුලින් සිනහ පහලකොට පසුව හඬන්නට කාරණයකිම ඒ වෙලාවේ තාපසතුමා ප්‍රකාශ කරනවා, මහරජතුමනි මේ පුත්කුමරුවන් තිස්පස් අවුරුද්දක් ඇවෑමෙන් ලෝවතුරා බුද්ධරාජයටපත් වෙනවා. ලෝකේට විපුල සේවයක් සිද්ධ කරනවා. සද්ධහම වරුසාාවකින් මේ මිහිතලය තෙමා වදාරෙනවා. මේ උතුමන් වහන්සේ නිසා කෝටි ප්‍රකෝටි දෙනා සසර දුකෙන් සදහටම මිදෙනවා. නිරේ වැටෙන් ඉන්න අය නිරයෙන් බේරෙනවා. දුගතියේ වැටෙන් ඉන්න අය දුගතියෙන් බේරෙනවා. සුගතියට පත්වෙනවා. සාන්ත සුවයූ අමා මහා නිවනින් සුවපත්වෙනවා. එය දකි නමට. සොන්නසක් සතුටක් ඇති වූ නිසායි මම සිනහ පහළකරේ. මගේ දෑසට කඳුලක් ඇති වුණේ මේ උතුමන් වහන්සේ ලොෝව තුරා බුදධරාජයට පත්වෙන දවසේ මට දකින්න ලැබෙන්නේ නෑ. මම දීර් ගාවිෂ බ්‍රහ්මලෝකකට යනවා. ඒ දීර් ගායුෂ බ්‍රහමලෝකකට ගිහාම ඒ අවස්ථාව මට ලැබෙන්ෙ නෑ. එනිසයි බුදුරජාණන් වහන්සේ වදාාරන්නේ. යම් සිෙනෙක් ආකාසා නංචායතන බ්‍රහක්්මලෝකෙ උපන්නුත් මහා කල්ප විසිදාහක්. විඤ්ඥා නංචායතන බ්‍රහ්මලෝකෙ උපන්නුත් මහා කල්ප හතලිස්දාහක්. ආකින් චඥඥායතන බ්‍රහ්මලෝකෙ උපන්නොත් මහා කල්ප හැටදාහක්. නේව සญ්ඥා නා සංඥායතන බ්‍රහ්මලෝකෙ උපන්නොත් මහා කල්ප, අසූ හාර දාහක කාලයක් දකින්නට ලැබෙන්න්නේ නෑ බුදු කෙනෙක් පහලො වනත්. දැඟග හිතන්න මේ සමීප කල්ප අනුව එක අනු දෙක ඇතුළත බුදුරජාණන් වහන්සේලා හත් අට නමක් මේ ලෝකෙට පහළ වුණ. විපස්සේ බුදුරජාණන් වහන්සේකටන් බුදුවරු හත් නමක් පහළ වුණ. මේ බද්දර කල්පයේ අනාගතයේ මෛත්‍රී සම්මාසම් බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මීට කල්ප අන. එකකට අනු දෙකට අනු තුනකට අපිතු මීට කල්ප සියකට කලින්, මහකල්ප සයේකට කලින්. අසං්‍ය සත්්‍ය බ්‍රහ්මලෝකයේ හෝ එෙමනැත්නම් ආකාසානං ජායතනාදී අරූපාවචර බ්‍රහ්මලෝකයක හෝ යම් කිසි කෙනෙක් එපදුනානං ඔවුන්ට මේ ඉතිහාසේ සමීප ඉතිහාසේ පහළ වෙත බුදුරජාණන් වහන්සේලා එක්ක නමක්වත් දකින්න ලැබුණද ලැබුණෙනෑ. බලන්න මොන තරං අභාග්‍යත්ද. එනිසයි බදුරජාණන් වහන්සේ වදාරන්නේ දීර්ගායුෂ බ්‍රහ්ම ලෝකයක නැත්තන් දේවනිකා එක කියන්නේ මේ කියපු සතර අරූපී බ්‍රක්්ම තලබල උපන්නෝත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා බුදුබණ අහලා නිවන් දකින්නට ගුණ ධරම පිළිවෙත්පුරන්නට අවස්ථාවහිමිවන්නේ නෑ. බලන්න ඔබ ලබල තියන්නේ ලාභය කොච්චරද කියලා. මිනිස් ලෝකය අවුරදු හටඇත්තෑාවක් වෙන්න පුළුවන් ජීවත් වෙන්නේ. ඒ වත් මොන්න තරන්නම් ොන්න තරන්නම් වාසනාවක් තියෙනවද. මන්න තරන් දුර්ලභ අවස්ථාවක් දැන් තියෙනවද මේක මඟහරවා ගන්න නම් හීනයකින්වත් හිතන්ටපා. බුදුරජාණන් වවාන්සේ වධාරෙනවා මේ අවස්ථාව කෙනෙකුගේ ජීවිතයට එමනැත්ම් මේක අවස්ථාවට යමෙක් පත්වුණුත් එයාටත් බුදුරජාණන් වහන්සේගේ ශසනය පලනිරන්න ලැබන්නේන. ඊළඟ කාරණය පුනිච පරම් භික්කවේ තතාගතෝච ලෝකයේ උපන්නවෝ හෝතී මහනනි තතාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා. අයංච පුද්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝතයි. යම් පුද්ගලයේ බුදුරජාණන් වහන්සේට මුණ නොගැසෙන විදිේ ඇත පසල් දනව්ව කුපදිනවා. පච්චන්තිම ජනපද කියන ප්‍රත්්‍යන්ත දේශයන් දුර ඇත දේශයන්. දඹදිව තලයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඉතා පිඩිසර ඈත ප්‍රදේශවල පහළ වෙලා අවිඥ්ඥාතාරයේ සු මිලක් හේසු. අවිඥ්ඥාතාරයේසු ිලක් හේසු කළලකෑනේ කවුරුවත් නොදන්න ගෝත්‍රික ජනකණ්ඩායම් අතර උපදිනවා. ඔය දැන්ගුණත් තින්නන්නේ නොවෙක් වනන්තරවල ගෝත්‍රික ජනකණ්ඩායම් අන්නේ ජනකණඩාය අතර ප නො. හවදාක්වත්ඒ ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ වඩින්නේෙ නෑ. යත්හ නත්හි ගති භික්හූ නම් භික්වුණීනං උපාසකානං උපාසිකානං. යම් තැනකට භික්‍ෂූන් වහන්සලා භික්ෂුණීන් වහන්සේ උපාසක උපාසිකවරු යන්න නැත්නම්. අන්නේ ප්‍රදේශවල යම් කිසි කෙනෙක් උපන්නතින් බුදුරජාණන් වහන්සේ පහළවෙලා හිටියත් එයාට ඒ ධරමය අවබෝධ කරගන්න අවස්ධාවලැබින්නේ නෑ. එදා භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා හිටපු කාලේ. එහෙම පිරිස්කොච්චරනම් ඒ ඉතා මිලේච්ච වූ ජාතීන් අතර ඉපදිලා මිලක්කජාතීන් අතර ඉපදිලා. ඉතා ග්‍රාම්‍ය වූ ගති පැවතුම් ඇති ඔහේ ඉපලා ඔහේ මැරලයන්ට ඇතිද. බුදුරජාණන් වහන්සේ පහළ වනාට එවන් අභාග්‍ය සම්පන්න ජීවිතයක් ලැබුවෝතුන් ඔවුන්ට පලනෙලන්නට බෑ. එනිසා බුදුජාණන් වහන්සි ධාරනවා, පංචමක්හනු අසමයෝ බ්‍රක්්ම චරිය වාසායි ඔය කිය පොකාරණය පස්වන අභාග්‍ය සම්පන්න මොහෝතයියේ කියලා. ඊළඟට බදාාරෙනවා පුනච පරම් භික්කවේ අයංච පුග්ගලෝ මධධිමේසු ජනපදේසු පත්හාජාතෝ හෝති. මහනෙනි තතාග තරහත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහල වෙන කාලේ. යම් පුද්ගලයකින්වා මධ්‍යම ජනපදේ උපදිනවා මධ්‍යම දේශය කියනකුමක් ද බුදුරජාණන් වහන්සේ පහළ වන ලොෞතුරා බුද්ධරාජ්‍යයට පත්වන ඒ වගේම පිරිනිවන් වඩින අසූ මහා ස්්‍රාවකය පහළ වන පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වන බුද්ධ මාතාාව බුද්ධ පියතුමා පහළ වන ඒ වගේම ආනන්ද ස්වාමීන් වහසේ වගේ සාරි පුද්්‍ර ස්වාමීන් වහන්සේ වගේ කාශ්්‍යප ස්වාමීන් වහන්සේ වගේ මහා පුුණ්්‍යවන්තයින් පහළවන ඒවගේ චක්‍රවර්තිී රජවරු පහලවන පදේශය තමයි මධ්‍ය දේශය කියන්නේ. දැංවය උතුරු ඉන්දියාවේ මහා බෝධීන් වහන්සේ පිහිට ලතින ලුම්බිණී සාලවනය පිහිටල තියෙන්නේ ඉසි පතන මිගදාය පිහිට ල තියෙන්නේ උපවත්වන සාල වනෝද්‍යානය පිට ලතියන්නේ ඒ මධ්‍ය දේශයේ. මධ්‍යදේශයේ බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලයකඋනත් යම්කිසි පුද්ගලය බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා ඒ ප්‍රදේශයේ මිප දෙනවා. ඒ ප්‍රදේශයම එපදුනත් සෝචහෝති මිච්චා දිිට්ඨිකෝ විපරීත දස්සනු එයා මිත්‍යා දෘෂ්ටියයෙන් යුක්ත කෙනෙ. මිසදිටුවෙෙන් යුක්ත කෙනෙ ඒකයන්නේ එයාට සම්මාධිට්ටියයක් කරමය කරම පලය පිළිගන්නට තරන් කම්මස්ස ගත ඥානයක් ලැබිලනෑ. ඒ බගේ යා පිළිගන්නේ නෑ දානයේ විපාක තියෙනවා කලා නත් හිදින්න දන්දීල වැඩක් නෑ කෙලා යොහ විතන්නේ. මේම විසම අදහස් තිබුණා එදා දබදිව කොච්චර හිටිය අද භාන්ගතුන්සේ පහල වෙන කාලේ. ඔ බහලා තියෙන ඔය අජීතකේසකම්බල පක්ක උදකච්ඡායනමක් පළී ගෝසාල. ඒවගේම නිගන්ටය නාතපුත්ත. මේ ඇත්තෝ මිසදිටු අදහස් දරපු අය. ඒත්ගේ අනුගාමිකයු දහස් ගණනින් හිටිය. කර මේ පලේ අදහගත්තෙ නෑ. බුදුරජාණන් වහන්සේ සමහරවිට මහා මාර්ගගේ වඩිකොට මුණගැෙන් නැති. ඒ වඋනත් බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න ඔහුන්ට වරම ලැබුණෙ නෑ වාසනාව ලැබුණෙනෑ. බලන මිත්‍යආදුෘෂ්ටියක මහත. භාග්‍ය උතුන්හන්සි පහළ වනා තමන්ගේ ඉදිරියට වැඩම කළත් පිහිටක් ලබන්නට ලැබුණෙනෑ. අදඒ ඇත් ඕකෝම ඉන්නේ නිරයේ සතර මහාපායේ. බුදුරජාණන් වහන්සේ වදාාරනදේ මොනතරං ඇත් තක්ද එනිසා වදාරනවා මධ්‍යම දේශයේ මහණනි බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. හල වෙලා ධදරම දේශනා කරන ගොටේ පුද්ගලයා මිත්‍යයා දෘෂ්ටිකයි දානයේ විපාග පිළිගන්න නෑ. නත් ඉිට්හන් ඒ වගේ මොහු පිළිගන්න නෑ මහා යාග කිරීම යාග කියනකෙන් අදස්කරී මහාදන් පැවැත්වීම. සමහාර පින්වත් උදවිය සමහර කාලවල් තමන්ගේ ධනීෙන් හැමදාම දන් වැටවල් පවත්වනවා. මහාදන් වැටවල් පවත්වෙනවා. දින්න පතා ලක්ෂ ගණනකට දන් දෙෙනවා. ජීවිත කාලිම සමහර විට දීර්ඝාවෂ කාලව අවුරුදු විසිදහ තිස්්දා හතලිස්දාහා ඒ දං වැට සිඳෙන්න දෙනෙ නැතු එක්ක දිගවට දන් දෙෙනවා. ඉතිං අන්නේ වගේ මහා දන්පිල්දීමෙන් මෙලොවට පරලොවට විපාක ලැබෙනවා සැනසීම ලැබෙනවා සට ලැබෙනවා සුගති සැප ලැබෙනවා නිවන් සැප ලබෙන කළ යමෙක් පිළිගන්නත්තං එයා මිත්‍යය අදෘෂ්ටිකයෙක් නත්ති හතං. ඒ වගේ මහා සංගරත්නයට ගරු කරය යුතු සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට ඇපූ පස්ථාන කරමින් ආවතේව කරමින් සිල්වතුන් ගුණවතුන්ට පුද දෙමින් කටයුතු කරන ශාන්ත පිළිවෙත ඔවු පිළිගන්න නෑ. ඒවගේ නත්හි සුකත දුකටහානංකම්මානම් පලං විපාකෝ. හොඳ නරක කරමෝවලට හොඳ නරක විපාග තියනව කල පිළිගන්නන නත්්‍ය අයං ලෝකෝ මේ ලෝක හතු පල වශයෙන් ලැබච් හෙම ජීවිතයක් මේ කියලා පිළිගන්නේ නෑ. නත්හි පරෝ ලෝකෝ මේ ජීවිතයෙන් පස්සේ හේතු පලදහමට අනුව රැස්කරපු කරම යම්සේද හිට සරිලනවිදී ප්‍රතිසන්ධයක් අභිනාව ජීවිතයක උපතක් ලබෙනවා කියලා පිළිගන්නන. නත්දිපරෝ ලෝකෝ නත්ධමාතා මෞතුමියයට සැලකීමෙන් උපස්ධාන කිරීමෙන් විපාක ලැබෙනවා. සැපවිපාක ලැබෙනවා කුසල කරමයක් පින් සිද්ධ වෙනවා කියලා පිළිගන්න නෑ. නත්හිී පිතා. ියතුමාට සැලකීම පියතුමාට පස්ධානකිරීම ඒ කාන්තයම කුසල් දහම් සම්භාරයක් ලැබෙන හේතුවක්ක කලවුන් පිළිගන්නෙ නෑ. නත් හිී සත්තා ඕපපාතිකා ඒ වගේම මේ ජීවිතයෙන් පස්සෙ ඕපපාතිකව පහල වන දෙවියෝ බ්‍රහ්මයෝ ඉන්නවා කියල පිළිගන්න නෑ. ඒ වගේම ප්‍රේතයෝ නිරේගමී සත්වයෝ ඉන්නවා කියලා පිළිගන්නනෑ. නැත්හි ලෝකයේ සමන බ්‍රාක්්ණ සම්මක්ගතා සම්මා පටිපන්නා, ඒ ඉමං්ච ලෝකම් පරංච ලෝකන් සයන් අභිඥාසත් හි කත්වා පවේදයන්ති. ඒ වගේ මඔවුන් පිළිගන්නෙ නෑ. මේ ලෝකයේ චතුරාර් සත්‍යය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, සම්මා මාර්ගයේ සම්මා දිට්ටියයේ පිහිටල ගමන් කලා කියලා පිළිගන්නෙ නෑ. ඒගේම ඒ ජීවිතයත් පරලොවජීවිතයත් සසරත් හේතුබලදාමත් කරමය කරම පලයත් මේ සියලු ධරමතා මනාකොට ගලපා දේශනා කරන ශ්‍රමණක් බ්‍රහාග්මනවරු මේ ලෝකයේ ඉන්නවා කියල පිළිගන්නේ නෑ. එතකොට මෙහෙම පිළිගන්න නෑ කියන්න එක මිත්‍යා දෘෂ්ටයක්. ඒ අකුස්සල කරමයක්. ඒ පාපර්ම පාප කර්මයක උල්පතක් මේ මිත්‍යා දෘෂ්ටියය. මේ මිත්‍ය දෘෂ්ටියය කෙනෙක් යුක්්ද වුණනොත්. මධ්‍යම දේශයේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලයේ පහළ වුනත්. ඔහුට ලැබෙන පලක් නෑ. ඔහුට ලැබෙන ශාන්තියක් නෑ. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියත්. අපි අද භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහිල්ලා. ඒ ධරමය සංඝරත්නය සරණ ගිහිල්ලා. මේ ඇසෙන ධඩමය ගැන සිත පහදවාගෙන. අප අමන්න බුද්ධාලම්බන ප්‍රීතියකින්. ධරමය සංගරත්නය ගැන අදහාගෙන ඉතා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න කොයි තරං වාසනාවක් ඔබට මට තියෙන්නට ඇතිද. එනිසා ඔබ හිතන් එදා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේ ඇතැම් කෙනෙකුට. නොතිබුණා වූ වාසනා මහිමයක් අද ඔබට මට පහළ වෙලා තියෙනවා. එනිසා මේ වාසනා මහිමය ගැන නැවත නැවත මෙෙනෙ කරලා. ඔබේ ජීවිතයට මේ උත්තම සාසනදායාදය ලබාගන්න ලැබෙන විදියට පිළිවෙත් පුරන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාාරෙනවා පුනච පරම් භික්කවේ තතාගතෝච ලෝකයේ උපන්වූ හෝති. මහනන ලෝකයට බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ පහළවෙච්ච කාලි අයංච පුංගලෝ මජ්ජිමේසු ජනපදසු පත්හා ජාතෝ හෝති. බුදුරජාණන් වහන්සේ වඩ්ඩින බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්. සිව්ුවනක් පිරිසම යනෙන් නිතර මුණගැසන ප්‍රදේශය තමයි මේ පුද්ගලය උපදන්නේ. ඒ වුනත් සෝච හෝති දුප්ප්ඥෝ ජලෝ ඒල මුගෝ අපපටි බලෝ සුභාපිත දුභාසිතස්ස අත්්‍යම්ඥාතුන් බලන්න. ඒඋනත් මේ පුද්ගලයා දුපප්ඥයි ප්‍රඥාවනය මන්ද බුද්ධිකයි. නුවන නෑ. ඒවගේ මන්ද බුද්ධිකව. නුවන නැතිව නොයෙක් විදියේ බුදුරජාණන් වහන්සේ වදාාරන ධරමය අවබෝධ කරගන්න බැරි විදිහට ප්‍රඥාව නැතිවෙලා නොයෙක් විදියේ අකුසල කරමවල විපාක වසයෙන් මේ ජීවිතයේ, සුභභාසිත දුම්්භාසිතස්ස අත්දම්ඥාතුන්, සුභාසිත දුම්භාපිතේවත් යහපස් සද්ධරමය අයහපත් වූ අසද්ධරමය. ධරම අධරමය තෝරාගෙන ධරමයෙහි හැසිරෙන්න්නට ඒම කෙනෙකුට අස්ථාවන දැම් බලන්න අපි ජීවත්වන ලෝකෙ කොච්චරනන් ඒමයිඉන්නමද ප්‍රඥාව නෑ යමක් කිවවාම තේරෙනෙ නෑ නුවන නෑ. උපතින්ම සමාට අංග විකලයි. දෑස පේන්නේෙ නෑ ඇ සන්ද වෙලා. සමහර ඇත්තුවන්න බලාගත්ත් අවුරුදු විස්ස තිය හතලිය සමල් ලෙඩ ඇදේ මළ මුත්‍රාටික ඇදෑද ඔවුන්න පෝෂණය කළ කාලේ මැරිලා යනවා. මෙහෙම ජීවිත ලැබූ අට පස්සේ පුළුවන්ද මේ ධර්ම යහා ලවබෝධ කරගන්න. එනිසා ඇ පනාපිට පෙනෙන මේ දේවල් ගැන ඔබ හොද විමසීමෙන් බලන්න. බලල තමන්ගේ ජීවිතය වටිනාකම ගැන තමම්ම සිහි කරන්න. තමම්ම සිහි කරන්න. මේ හෙන්නේ ඔබේ වාසනාවට ඔබ හිතන්න. මේ බුදුරජාණන් වහසේ ේදනා කරනවා. අයම් භික්කවේ සත්තම අක්හනෝ අසමයෝ බ්‍රහ්මචරයා භ්‍රහ්මචරිය වාසාය. හත්වන අවාසනාවන්ත මොහොතයි බ්‍රක්්ම චරියාව හැසිරෙන්ට නොලැබෙන. ඉන් අනතුරූ වධාරනවා පොනචපරම් භික්කවේ ත තාගතෝච ලෝකයේ අනුපපන්නෝ හෝති අරහන් සම්මා සම්බුද්ධෝ සත්තා දේව මනුස්සානං ආදයානන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා නැති කාලයක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නෑ. ධරමය ඇහිෙන්න්නෙත් නෑ සංගරත්නය දැගඩ ලැබෙන්න්නත් නෑ. යම් පුද්ගලයෙකි නම් මධ්‍යම ජනපදයක උපදිනවා. හැබැයියා ප්‍රඥාවන්තයි ධරමය ඇහිච්ච පමණින් තේරුම්ගන්න අවබෝධ කරගන්න තරන් මුවන පාරමි ශක්තිීන් මුහකුරා ගිල්ල තියෙන්නේ.ඒවගේම ස භාපිතස් අත්්‍යම්ඥාතුන් හොඳ නරක දහම අදහාම කරුණු කාරණා කියලා දෙදදි. ඒ දේවල් තේරුම් කරගන්නට පුළුවන් ඥානයක් සහිතවයි උපදින්නේ. ඇැයිඒහෙම ඉපදුණනාට වැඩක් නෑ බුදුරජාණන් වහන්සේ ලෝකෙ නැති කාලික. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැති කාලෙකනන් ඒ ප්‍රඥාවන්තය උපදින්නේ ලෝකයේ යාට ජතුරාර් සත් යහෙන්නේ නෑ. දර මේ අවබෝධ කරන්න අවස්ථාවහිමි වන්නේ නෑ. ඔබ හිතන්න අපි කොච්චර මෙහම ජීවිිත ලබල මහාඥානයන් තියන ප්‍රඥාවන් තියන දර්ශනික ඥානයන් පියහිටලා තියෙනයි වෙලා උපදිින්ට ඇතිද. හැබයි ඒ වෙලා මේ බුදු බණ ඇහවුනේ නැති නිසා. අපට තිබුණ ඥානය නුවන වැරදි විදිහට අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න ඇති. සමහර විට එදා එහම තේරුම් ගණ්ඩ පුළුවන් හැකියාවක් තිබියදී අසත් ධරමය අධරමයේ පැටලෙන්න්නට ඇති. අසත් පුරුස ඇසුරට වැටෙන් නැති. වැටිලම් මහා විනාසයන්ට පත්වෙන්න ඇති. හැබැයි අද අපට මේ හැමවාසනාවන්ත මොහොතක්ම දුරවෙච්ච ඉතා භාග්‍යවන්ත. භාග්‍ය සම්පන්න මොහොතක් මේ උදාවෙලා තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාාරනවා මහනෙනී. ඒ කෝවකෝ භික්කවේ කනෝච සමයෝජ බ්‍රහ්මචරියවාසාය. එකම මොහොතයි එකම ශනයායි මේ බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න්න තියෙන එකක්ම වාසනාවත්ත නිමේශයයි. මේ මොහොත ගිලිහිලා ගියොත් ගියාමයි. ආයෙ කාලෙකට හම්බවන්නේ නෑ. කතමෝ ඒකෝ මොකක්ද වටිනාම් මෝොත ඉධබික්කවේ තහාගතෝ ලෝකෙ උපන්ව තතාගතයන් වහන්සේදැ ලෝකෙට පහළ වෙලා. අරහන් ගුණදරන සම්බුදු ගුණදරන විද්‍යාචාරණ සම්පන්න ගුණධරණ, සුගත ලෝකවිදුූ ගුණධරණ, අනුත්තර වූ පුරිස දම්හි ගුණධරණ. සත්තා දේව මනුස්සානම් බුද්ධ බගවා ගුණධරණ ලොවතුරා බුදුරජාණන් වහන්සේ. දම්මෝච දේශී ඇතිේ ශ්‍රේ සද්ධර්රමය දේශනා කරන. දැන් අපට මේ ධරමය යහනවා. සූත්‍රවශයෙන් විනය වශයෙන් අිධරමය වශයෙන්. බලන්න මොන්න තරම් සුවිශාල සුවිසද්ධ පාර්ශුද්ධ දහම පරිියායක්ද මේ අහෙන්න්න කියලා. ඔබට පුළුවන් මේ මෝතෙන් නිවසේ ඉඳගෙන මේ බනශ්‍රවනය කරන්න ධරමයහන්න. එක අසීමිත වාසනාවක්. අසීමමිතවාසනාවක්. මේ තාරම් කරදර බාධක බහුල යුගයක වනත්. මොහොතක වුණත් නිවසේ සිට බනපදයක් හාල පිට සංසිධවාගන්න අවස්ථාව තිබියදී. මේක ජීවිතයට ගලපගන්න හිතන් නැත්තන් ඔඋබ කොච්ච අවාසනාවන්ත කෙනෙක් ද. මේ ඇහෙන ධරමය ජීවිතයට ගල්පගන්න ප්‍රමාද වෙන්න එපා එ තත්පරයක් එක නිමේශයක්. ඔබෝබේ ජීවිතයට සැනසිල්ල උදාකරගන්න තව කෙනෙක් ලබා දෙන්නේ නෑ. මේ බුදුරජාණන් වහන්සකේ ධරම දායාද ඔබෝබ ජීවිතයට ලබාගන්න ලබා දෙෙන වෙනෙක් ඇත්නෑ. බුදුරජාණන් වහන්සේ දැන් නිවනට යන නිවන්සුවය උදා කර දෙන කෙලෙස්ගිනි නිවාලන සම්බෝධගාමී වූ තතාගත ප්‍රවේදිිත ධරමය දේශනා කරනවා, දේශනා කරලාපට එහෙන සැලැස්සවා. එතකොට යම් පුද්ගලයක් මේ ධරමය ඇහෙන මානයේ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලේ මිහිරී ස්වරය ඇහෙන මානයේ මනැත්නං. හතන් වහන්සලගේ මහා සංගරත්නයෙන් සිව්වනක් පිරිසගෙන් හෝ ඒ අතාගත ධර්මය ඇහෙනමානයේ ඉපදිලා ඉන්නවා. එබගේම ප්‍රඥාවන්තයි කෙලතුළු වෙලානෑ අංගවිකළ වෙලානේ මිත්‍යා දුෂ්ටීන්ට පත් වෙලානේ බලන්න හැම පැත්තෙන් මාරක්ෂා වෙලා නිරේ වැටිලන තිරිසන් ලෝක වැටිලනෑ මේ මොහොත්ත ප්‍රේතතුලෝකකි වැටිලන අස්්ට වූ දුෘෂ්ටක්ෂණයන් ගෙන් බේරිලා. අෂ්ට වූ අසුභ අනර්ථකර අවස්ථාවන්ගෙන් බේරිලා. අවාසනාවන්ත දුරු භාග්‍ය සම්පන් අවස්ථාවන්ගෙන් බේරිලා. ඉත්තාමත්ම වාසනාවන්ත භාග්‍ය සම්පන්න අත්තිසයින් පැසස යුතු වූ ක්ෂණයයයිකිවයුතු, සුබ නැකත යයිකිව යුතු, සුබ මොහොත යයිකිව යුතු මේ උත්තම අවස්ථාව දැන් එලබිලා. අයං භික්කව ඒකෝම කනෝච සමයෝජ බ්‍රහ්මචරියවාසාය මහනෙනී. නුබලාට මතක් කරමි සැලකරමි මේ අයි එක්ක ම අවස්ථාව නු බලාට ලැබෙන. එක්කම භාග්‍යවන්ත මුූෘර්තය නු බලාට ලැබෙන. එක්කම සොඳුරු නිමේශයනු බලාග ජීවිතයට ලැබෙන. පින්වතුනින් මේම ඇහෙදදී ඔබ ඔබේ ජීවිතය යහ මඟට සද්ධර්ම මාර්ගයට යොමු කරගන්න දැඩි අධිස්ටාන කරගන්න. එක්කම නැකතයි එකක මක්ෂණය එක ොහොතයි බුදුරජාණන් වහන්ස පහ වේච මෝත විසරයි. අනිත් නැකතකින් අනිත් සැනකෙලිකින් අපේ ජීවිතය රැති පලක් නෑ මිත්‍යා දෘෂ්ටීන් අහුවෙන්නපා. මිස දිටු ගිලගන්න දෙන්න එපා ඔබේ ජීවිතය. මිස දිටු වලට ඔබේ ජීවිතය ඔබේ පේසුදු චින්තනය ශ්‍රද්ධාදී ගුණ දරම මකා දමන්නට ඉඩ තබන්න එපා. එනිසා අපට බුදුරජාණන් වහන්සේ වදාලේ එක්ම වාසනාවන්ත මොහොතක්. එකක්ම නැකැත් මොහතක් එක සුබ මොහතක්. එක්කම වාසනාවන්ත දවසක් එක්ම මංගල්යක් එකම සැනකෙලියයි. මොකක්ද ඒ තතාගතයන් වහන්සේ පහළවෙච්ච මුොහොත ධරමය ඇහෙන මොහොත ඇහෙන ධරමය තේරුම්ගන්න තරන් සුදුසූ වාසනාවන්ත ජීවිතයක් ලබා සිටීම දැ මෙකරුණු සම්පූර්ණ වෙලා තිබියදී ලෝකෙ කවුරුුවරි කෙනෙක් මිත්‍යාදුෘෂ්ටයක් පස්සේ යනවනම්. විසමාචාරයන් පස්සේ යනවනම්. නැකත් සැන කෙලි පස්සේ යනවනම්. කොච්චර නම් දුකකටේක හේතුවෙයිද. ඔබම මේ දේවල් හිතන්න. අපට අදාල දේවල් අනාර්ය සිරිත්විරිත් බුදුරජාණන් වහන්සේ නම් වූ ආර්යකුල තිලකේ නම් ව තතාගතයන් වහන්සේගේෙන් ලැබිච්ච දායාදය හැර වෙන්න දෙයක් ජීවිතයට සම්බන්ධ කරගන්න ගිහිල්ල විනාස වෙන්න එපා. ලැබිච්ච උත්තම ලාබේ නැති කරගන්න එපා. පාර් ශුද්ධ පැන් භාජනයට. මඩ් රොන් මඩ ගොම බිඳු දමනෝ වගේ සිදකරගෙන ජීවිතය අඳුරු කරගන්න එපා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරෙනවා. මනුස්ස ලාභං ලද්ධානය සද්ධම්මයේ සුප්පවේදිිතේ. ඒ කනං නාධිගත්ජන්ති අතිනාමින්තිතේ කනං මිනිස් ලාභයක්ත් ලැබිලා තතාගතයන් වහන්සේ මනාව වදාල සද්ධරමී පිහිටත් ලබාගෙන. යම් කිසි කෙනෙක් ේක්ෂණය මේ සුබ මොහොත මේ සොඳුරු වාසනාවන් තවස්ථාව, නාධදි ගච්චන්ති තේරුම් ගනි නැත්නම් අවබෝධරගන්නන්නේ නැත්නම්. අති නාමෙන්න්තති තේකනං ඒ අවස්ථාව ඔහයේ ගතවෙලාගිල්ල නැතිවෙලා ඒ මොහොත ගිලිහෙන්ද දෙනවනං. මේ වාසනාව අහිමිවෙලා යන්නදිීලා ඔහේ බලාගනන්න වනං. මිස දිටු විසම අදහසිතට අරගෙන හැගීම් මොලට වසංග වෙලා රාග කෙස් දේ සමොහෝ කෙස්වලින් නැහැවිලා. යම් කිසි කෙනෙක් මාන්‍යෙන් අහංකාරකමින් ඊරිසියාවෙන් පිරිලයින්නවනම්. හිතල බලන්න නැති කරගන්න මේ දුල්ලබ අවස්ධාවමයි. මේ අඳුරු සිතුවිලි ගඳගාන සිතුවිලි හිතෙන් අයින් කරගන්න මේ යුගය මේ මෝත මේ දවසෝභ හේතු කරගන්න ය යට දවසක් ගැන ශ්වාස කරන්න බැරිවිදියට ජීවිත ඉරණම ඉතාම අවාසනාවන්තයි.ඒ මේ කාලේ විතරක්න්න මේ කොයි කාලෙත් එහෙම තමයි. උපන්නොත් මරණය සමගමයි ඔහු ජීවිතයේ මියම්දායාදයක් ජීවිත දායාදයක් ලබා ගෙනාවනංආාව. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන බහූහියක් පැනාවුත්තා මක්ගස් අන්තරායිකා බුදුරජාණන් වහන්සේ මේ නිර්වාන මාර්ගය නොලැබෙන නිර්වාණ මාර්ගය නැතිවෙලා යන්න දුරු භාග්‍ය අවස්ථාවන් ගණනාවක් දැ දේශනා කළ. නිර්ය ගැනකිව්වත් තිරිසන් ලෝක ගැනකිව්වා. ප්‍රත ශේ ගැනකිව්වා. ඒවාගේ අසංඥ සත්තයේ එහෙමනැත් නම්, අරූපාාවචර ලෝකවලිපදීම ගැනකිව්වා. ඒබගේම ඇත ප්‍රථ්‍යන්ත දේක පදනුත් මේ මොහොත නැතිබෙනවා කිය කිව්වා. ඒවගේ අන්ධේ ගොළොුවෙක් බීරයේ කෙලොල්ෙක් වෙලා ඉපදුණුත් මේ අවස්ථාව නැතිවෙනවා කියළ වදාලා. ඒවගේම බුදුරජාන්ස පහළ වෙච්ච කාලේ මිසදිටු ගත්ත ගෙනෙක්ුුණොත් ඒත් මේ අවස්ථාව නැතිවෙනවා කියල වදාලා. ඒවගේ කොච්චර ප්‍රඥා සම්පන්න්නව මේ ලෝකෙට ඉපදිලා හිටියත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැත්නම්. ඒත් මේ අවස්ථාව නැතිවෙනවා කියල වදාලා. බලන්න දැන් මේ සියලු අවස්ථාවන්ගෙන් අපි නිදහස් වෙලා වටිනාම අවස්ථාව. දැන් එළැඹිලා තියනවා. කදාචි කරහති ලෝකයේ උපජන්ති තතාගතා. කලාතුළකින් ඉතා දුර්ලබ ලෙසයි. බුදුරජාණන්වා පල ලෝකෙට පහළ වෙන්නේ. තයිදන් සම්මුක් හි භූතන්යල් යන් ලෝකස්මෙන් සුදුල්ලබං. මේ ලෝකේ යම් දුල්ලබ ඒ තතාගත රතනයක් වේද ඒ තතාගත රතනය අද නුබලාට මුණ ගැසුනාමට මුණ ගැසුනාා. මනුස ලාභෝජ සද්ධම් අසත දේශනා මිනිස් ජීවිත ප්‍රති ලාබය ලැබුණ සද්ධරමය බන්න ශ්‍රී සද්ධර්රමය අසන්ට ලැබුණ. අලංවාය මිතුන් තත්ද අත්තකාමීන ජන්තුනා එනිසා සැනසීමක් හොෙනවන යම් කිසි කෙනෙක් දැන් තමයි සුදුසු වෙලාව අත්තකාමීන ජන්තුනා වායමිතුන් අලං නිවන නිවනේ නිවීම හොයන කෙනා දැන්වීරය වඩන්න සුදුසුයි. සිං තුන වී බුදුරජාණන් වහන්සේ නැති ලෝකෙ ඇතැම්මයි සුනක බෘත්් සමාදම් වෙලා ගෝෘත්්ත සමාදම් වෙලා අජපෘත සමාදම් වෙලා අවරදු සීිය දෙසේතුන් සේ කොච්චට දක්විෙනවාද. සමහර කාලවල අවුරුදු ගාන බුදුරජාණන් වහන්සේ පාල වෙලා නැති කාලවෙල නො එෙක් මිසදිටු මාර් ගනු ගමනය කරමින් සරීරයට කොච්චර දුදක්ගදී හසෙනමද. මිත්්‍යයා කමෝ ක්‍රමාවපායයන්ගෙන් දුකෙන් මිදෙන්න්නට ලෝක මිනිස්සු. සහවත් වවා වැඩක් වෙන්නෙනෑ බුදුබන ඇසෙන්න්නේ නැතුව විමුක්්ති මාරගයක් නිවන් මාර්ගයක් කෝන්ඩ ලැබෙන්නේන. එනිසා දැන් තමයි එකම මොෝත සියලු කෙලෙසුන් නසා දමා ශාන්තමා නිවනින් සැනසෙන උතුම් ධරමය පොරුදු කරන්න. අද මම මේ කරුණු ටික ඔබට දේශනා කළේ ඔබේ ජීවිතය වටිනාකම ගැන කියා දෙන්න. බුදුරජාණන්වා සිහැම දාකම වටිනාදී වටිනාදේ හැටියට මතු කරන්නට ම පුදුමාකාර විහෙසක් දරා වදාලා. එනිසා ඒ අනුව ඔබේ ජීවිතය මෙච්චර වටිනා මුහෝ දෙයක්. ඔබේ ජීවිතේ වටිනාකම් අපමනයි කියලා මෙකඩුණු ටිකත් තේරුම් අරගෙන හොඳින් වටහාගන්න. වටහාගෙන දැන් ඔබ මේ ගත කරන ඉතාමත් මො දුල්ලබ මොහොත ගැන හොඳින් කල්පනා කරන්න. ජීවිතය අඩු පාඩු මගහරවා ගන්න. නොකල්ල පින්කම් වේනම් අප්‍රමාදීව ඒ පින්කම් සිද්ධ කරන්නට ඔබ ඉදිරි පත් වෙන්න. නුදුන් දාානයන් වේනම් ප්‍රමාදීවේ ධානයන් පූජා කරගන්න. ප්‍රමාජයට පත්වෙන්න එපා කොච්චර ධනයන් රැස්කරගෙන තිබුනත්. කොච්චර බලයන් හිමිකරගෙන තිබුණත්. කොච්චර වස්තුගේ දුොරයි දේපල ඉඩකඩක් යානමහාහන එකතු කරගෙන තිබනත්. ඔය හැමදේම තව දින කීයද ඔබ පරිහරණය කරන්නේ. එනිසයි මුලාවෙන්න එපා කෙලකි ව පරිහරණය කරන්න එපා කියන එක නෙමෙයි. මුලාවෙන්න එපායේ තුළ. එනිසා නොකල පින්කම් කරගන්න. නොරැක පු සීලයන් දැන්ට රැකගන්න. පංච සීලයෙන් ඔබබට නක්මචාරී සීලයක පිහිටන්න පුළුවන් හැමෝම උත්සහයවත් වෙන්න. වැරෑයම් කරන්න අයක් කාලයක් හම්බ වෙන්නේෙ නෑ හැම දාම සංසාර කාමයන් හොයාගෙන ගියා. හැම දාම සංසාරයක් කෙලෙසුන්ගෙන්. සතුට හොයාග ා ඒ හොයාගෙනගේ සතුට අවසන් වනේ මහත්්දුකින් වේදනාවකින් හිත්තැව්ලකින්. එනිසා අද මේ වාසනාවන්ත මොහොති බුදුරජාණන් වහන්සේ නිසාම ලැබෙන මේ උත්තම සැනසීම ලබනවා කියන එක. ඔබ ඔබේ ජීවිතය තුලින් ප්‍රායෝගි කලෙස පුරුදු පුහුණු කරලාම අත්විදින්නට ඕන සත්‍යයක්. එනිසා මේ ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන මිත්‍යා දුෂ්ටික අද හස්වලින් ඔබේ සිත. සිතේ යහපත් සිතුබිලි ආරක්ෂා කරගෙන මිසදිටු අදහස්වලින් බේරිලා මේ ලැබිච්ච සොඳුරු නිමේෂ ඉතා දුලබ මොහොත සාර්ථක ලෙස පරිහරණය කරලා. මෙලොවදීම චතුරාර සත්‍ය අවබෝධ කරගෙන. මෙලොවදීම සෝවාන් ආදී මාරගඵල නිමණින් සැනසී. ආර්ය ශ්‍රාවකයක් ශ්‍රාවිකාවක් බවට පත්වෙලා. මේ දුක් හිට භවගමනාවසන් කරන්නට මේ ඇසුන ශාන්ත බණපදයක්ත් ඔබට ඒ කාන්තයෙන් හේතුවේවා කෙල් මමාසිිරුවාද කරනවා. ඒ වගේම ලෝකේ පුරා පැතිර යන මේ වසංගත රෝගී තත්ත්වය වහ වහා දුරුුවේවා කෙරුවන් වහන්සේ ගේ අනන්ත සූ විසි මහා ගුණබලයෙන් හැම හිතකටම හැම ජීවිතයකටම ශහනයක් ශාන්තියක් වේවා කල මමාසිිරුවාද කරනවා. මෙතකින් රැස්කල සියලුපින් සක් දෙවරජතුමා වරම් දෙවරාජවරු ඇතුළු සේලු දෙවියන්ටත් ඔබේ මගේ නමින් අපපසිීලු දෙලාග නමින් මිය පරලබගේ සියලු ඥාතින්ටත් අනුමෝදම්වේවා කෙලපි පිින්පෙත් අනුමෝදං කරමු. ඉදංගෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදංගෝඥාති නංහෝතු සුකහිතා හොන්තු ඥාතයෝ ඉඩංබෝඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. එන්තාාවතාච අම්මේහි සම්බතං පං්ඥ සම්පදං සබබේ දේවා අනුමෝදන්තු සබබ සම්පත්ති සිද්ධියා සබබේ භූතා අනුමෝදන්තු සබබේ සත්තා අනුමෝදන්තු සබබ සම්පත්ති සිද්ධියා. ආකා සට් හාච බුම්මට හා දේවානාගා මහිද්ධිකා. පං්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක් හන්තු සම්බුද්ධ සාාසනං. චිරංරක් හන්තු සම්බුද්ධ දේශනං චිරංරක් හන්තු සම්බුද්ධසාාවකන්තිසිලු දෙනාටම තෙරුවන් වහන්සලගේ සූවිසි අනන්ත මහා ගුණබලයෙන් මේ ඇසූ බණපදේ සත්‍යයාලු භාවයෙන් අනුුවෝ දමන දෙවියන්ගේ ආශිරුවාදයෙන් රුවන්වැලි මහසෑ සමිදුගේ අනුහසින් ජයසිරි මහා බෝහහාම් දුරුවන්ගේ අනුහසින් තූපාරාම සෑ සමිදුගේ අනුවසින් දළදා හාම් දුරුවන්ගේ අනුහසින් ලුම්බිනී පින් බිමේ බුද්ධගයා පින් බිමේ අනුවසින් නිසි පතන මිගදා යොපවත්තන සාලවනෝද්‍යානය අනුහසින් සීලු දෙනාටම නිදුක් සුව සැලසේවා නිරෝගි සුව සැලසේවා කායික මානසික සුවපත් භාවය මහොතිින් මෝත් සැලසේවා. වදුරු වසංගත රෝගයන්ගේ නොබේජීවිත ආරක්ෂාවේවා. මේ රටවා සීන්ටත් මුළු මහත් ලෝගවා සීන්ටත් බිය තැතිගැනීම සන්ත්‍රාශය පහවයේවා. හැම හිතකම කරුණා බර සිතුවෙලි පහළවේවා, හැම සිතකම මෛතතලිය උපේක්ෂාව මුදිතාදී සිතුවෙලි පහළවේවා, සියල්දනාගේ ජීවිත නැමත නැවතත් සුවපත්වේවා සුවපත්වේවා, සුවපත්වේවා කළ මමාසිල්වාද කරනවා. භිවාදන සීලිස්ස නිච්චංවද්ධා පචායිනු චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයු වන්නු සුකං බලං ආයුආරෝග සම්පත්ති සග්ග සම්පත්ති මෙමච අත්හෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්ධතු ඉත්හිිතං පත්හිතං තුයිහං හිප්ප මේම සමිජ්ජතු සබමේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ ප රසී අහාති සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්. සියලු සැනසීම ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.